අපේ ලයිෆ් බෝයි දැන් ලයිෆ් බෝයි ඔලිව් වෙලා කැටයක් රුපියල් 53කට. ගනේ මුල්ල පහල යාගොඩ ඉදිකළ ප්‍රත්‍ය පුහුණු මධ්‍යස්ථානයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාතින් අද පෙරවරු ඒ විවෘත කෙරුණා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද උත්සවයට සහභාගී වී සිටියා. මම ආවි මේ කුඩනැගිල්ල විවෘත කරන්න ගරු මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් එක්ක. මැතිවරණේ අපි ඔක්කොම එකට එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය හැදුවා. ඒ තුළ අපි මැතිවරණ ව්‍යාපාරය කරනවා. අපිට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිගේ එකත්වය තුළ මේ මැතිවරණ ව්‍යාපාරය කරන්න. අද වෙනකොට සර් මැතිවරණයට අවුරුදු 5ක් වෙනවා. අපි දැන් නීතිපතිවරයාට දීලා තියෙනවානේ. ඉතින් නීතිපතිවරයා ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් නීතිපතිවරයා මම හිතන්නේ ක්‍රියාත්මක වෙයි. අපි ඉන්නවා පිටිපස්සෙන්. ඒක නිදහසේ යන්න දෙන්නේ නැහැ. ඊයේ වෙච්ච සිද්ධිය පිළිබඳව අපි කනගාටු වෙනවා. ක්‍රිකට් මැච් එක බලන්න ගිහිල්ලා. ක්‍රිකට් බෝඩ් එක කරපු අවුල තමයි මට පේන්නේ. මේ ගැටුමට හේතු උනේ. මොකද අවුරුදු ගානකට පස්සේ තරුණ ළමයි මේ මැච් එක බලන්න ආවම මේ විදිහට සලකපු එක නම් සම්පූර්ණ වැරදි. මේ අතර කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ නවීන පහසුකම් වලින් සමන්විත තෙමහල් විද්‍යාගාර සංකීර්ණයේ විවෘත කිරීමද අද සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. හම්බන්තොට වගේ අලුතෙන් ගොඩනැගෙන නව කර්මාන්තපුරයන් එක්ක ඇති වෙන විශාල ඉල්ලුම සඳහා විශේෂ උපාධිධාරීන්ගේ අවශ්‍යතාවය රටට පැහැදිලිව පේනවා. එවැනි අවස්ථාවකදී මම හිතනවා ඔබේ ඩිප්ලෝමාව උපාධියක් දක්වා උසස් කරලා ඒ උපාධිය ලබාගත් තරුණ පිරිසක් අනාගතයට බිහිකරන්න අපිට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. එමෙන්ම 31 වැනි ජාතික යෞවන ක්‍රීඩාවලියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී අද පස්සරුවේ ආරම්භ කෙරුණා. ක්‍රීඩාවලියේ දින 4ක් පුරා පැවැත්වීමට නියමිතයි. ක්‍රීඩා උත්සව තුලින් තමයි ජාත්‍යන්තර මට්ටමට රට තුල ඉන්න ක්‍රීඩකයන් හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා ඔබ අද දක්වන වන්දුව ඔබ හෙට දැක්විය යුතු අතර අනාගතයේ උදෙසා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් බිහි කරන්න අපිට ශක්තිය තියෙන විදිය අපි කවුරුත් දන්නවා. මගේ විශ්වාසය මැක්සිස්.